ಶಿಕ್ಷಕ ಜೀವಿತೇನವತಿನೀನು ಪಿಲಿಯು ಆದರೆ ಕೇವನ್ನ ನಾನು ನನ್ನ ಪದ ಪೀಲಿ ಮತದಿನ ಪಾದ ನಾನು ನನ್ನ ಪದ ಪೇಲಿ ಮತದಿನ ಪಾದ അത് പോയത് നിതേനെ ഐ ഗ്രാൻഡ് മാർ പോയിട്ട് അത് വന്നെ മീഷ ഡെങ്ങീനെ അപ്പേ ഗ്രാൻഡ് മാ നവി ദസസിൽ മാതാവ ഹരിയുടെ മതവ അവരുദ്ധക്ക് මෙහෙනින් මහන්සි ගෙන. පතේ ඒ කියන්නේ ග්‍රෑන්මා ආපහු කවදාකවත් අප ළඟට එන්නේ නැද්ද? නෑ පුතේ. දැන් මෑණියෝ හොයන්නේ ලෞකික සැපත නෙමෙයි. නිවන් සැපත. ඒ වත්තේ හැමෝම ආදාල යන්නේ. දැඩි ගියා. මම්මි ගියා. දැන් ග්‍රෑන්මාත් නැතුව යනවා. අපි හැමෝටම යන්න වෙනවා පුතේ. අම්මටත් දැන් අපි හැමෝගෙම ගමන හුඟක් දුර.
මට හැමදේම කිව්වා. දුව ජීවිතේ මූණ දුන්නු දේවල් හොඳටම ඇති. ජීවිතේ සත්‍ය අවබෝධ කරගන්න. ග්‍රෑන්ඩ්මා. මට ග්‍රෑන්ඩ්මා වෙනුවෙන් කවදාකවත් කිසිම දෙයක් කරන්න බැරි වුණා. අඩු ගානේ රහට බත් කඩක්වත් තෝරගෙන බැරි වුණා. දෙමන් රහට යන්න පුළුවන්. මේ සැනසීම එක කෙලවරක දුවත් ඉන්නවා. මම කැමති හැම ආශාවකින්ම දුරස් වෙලා ඉන්න. ඒ කියන්නේ ග්‍රෑන්ඩ්මා මීෂා මනමාලියක් වෙනවා බලන්නවත් එන්නේ නැද්ද? ඇස් දෙකට නොපෙනෙන හුඟක් දේවල් මනසින් බලන්න පුළුවන්. දුව හොඳ බිරිඳක් වෙන්න. දරුවන්ට හොඳ මවක් වෙන්න. ඒ ගෙවන ජීවිතෙන් දුවට මේ සංසාරය ගැන හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. අපි මේ ලෝකෙට එනවා වගේම මේ ලෝකෙ අත්හැරලා යනවා වස්සලා. ආශාවන්ගෙන් මිදුනහම ඒ ගමන යන්න හුඟක් ලේසි. අද වෙනම ගැහැණු තුන්දෙනෙක් විදිහට වෙනම පාරවල් තුනක යන්න හදන දුවේ මීෂා අම්මත් ඔයාට ආශිර්වාද කරනවා. ජීවිතේ
ආලෝ කොහෙද බලන්නේ? මම්මි ළඟ ඉන්නේ. කවුරු වෙනකල්ද පාර බලන්නේ? අපර්ණ අනුරාධයට එන්න එපා කියන්නේ නේද? මොකක් හරි වැඩක් හදෙන්න දිමිෂා. ආපහු අපේ අම්මටවත් දැන් ඔයාට අලු බලුවක් කියන්න බෑ මීෂා. රයිට්. කොහොම විතර මුණ පොඩ මේ පැත්තට ආරවන්. चाहने वाले तेरे जितने हजार सनम बढ़ के हमसे नहीं होंगे दिलदार सनम ये जमाना है बेवफा ये जमाना है बेवफा मिले मुश्किल से वफादार कोई पालना कहे जज्बात को काबू में रखे पालना क्यों नहीं उसे ढूंढ रहे කිලෝමීටර් 100 200ක් ආව නෙවෙයිනේ හක්කේ මගේ ජීවිතේ මට කියලා තිබුණු එකම වස්තුව දැන් මගේ නෙමෙයි ඔයාලගේ මගේ දුවගෙන් මේ ගෙදරට මොකක් හරි වැරද්දක් වුණොත් ඒකට වැත්තිකාරයා එයානේ මේ මම ඔයාලට හුඟක් පින් මගේ දුවගේ ජීවිතය ආපහු යට දුන්නට අපටත් ඉතින් එහෙම තමයි කියන්න තියෙන්නේ දුවෙක් හැදුවොත් තෑග්ගක් විදිහට පුතෙක් ලැබෙනවා පුතෙක් හැදුවොත් දුවෙක් ලැබෙනවා මගේ පාළුව නැති කරලා මං යන්න මිෂා
කවුදරු වෙන්නේ? මේ හැමෝම මාධ්‍ය රවාගෙන මට රවන්න තරම් වැරද්දක් මම ඒගොල්ලන්ට කරලා නැහැ. ශකීර ඔලු කට්ට කුඩු කරගන්න නැතුව ආපහු ඵලයන් මට කියන්න ආපහු. ස්වීටි come on baby come on මේ මගේ වයිෆ් රුමි මං ආසයි. මං ගාට කියලා තියෙන මීෂා ගැන මගේ කමර්ෂල්ස් වල හිටියේ. Yeah, I know. Hi Misha, how are you? මේ අනුහස්. Hi. Oh, the best Misha. තවත් මීෂා කෙනෙක්? අතර මේ කතාවේ කෙලවරක් නැද්ද අප්පච්චි? පුළුවන් වුණත් කෙලවරක් දකින්න ගොඩාක් මනුස්සයෙක් කැමති නෑ දෝනි. අපි යනවා. හැමදාමත් සන්තෝෂයෙන් ඉන්න. යනවා අන්නස්. යනවත් සලා. මං ආසයි. අපි යනවා ගොවි. සනීපුණා අපි ගිහලා එයාලා බලගෙන ඩොක්ටර් කෙනාට බෙඩ් රෙස්ට් කරන්න කියලා. මන්ට ඇති අසනීපයක් නෑ යන්නේ. ඔයාලා බොරුවට බය වෙනවා. අර ගෙදර වේය කාලත් අනුරාධ අපි මීෂාව මෙහෙට ගෙන්නලා හරි ඒගොල්ලන්ගේ ගෙදර ඔක්කොම දෙන්න ඕනේ නේද? එයා පරණා. මට තාම රුවින් ගැන විශ්වාසයක් නෑ. නියම දවස ආපුවාම අපි එල්ට එක බාර දෙමු. හැපි ගියාට පස්සේ වාර මේ දේවල් තනියම කරන්න ඕනනේ. ඕනංග. නැන්දට අර වෛරල් ෆ්ලූ එක ඇදලා මරුණාට පස්සේ අපිව මහන්සි කරවන්නේ නැහැ. ලෙක්චර්ස් නැති දවසට මම ඒවල අරදව කරන්න. මීෂා අන්න අම්මලේ නෝ. අපිට මේන් කියලා ආකෝද කි?
බති උනා අම්මා එයාගේ පොරොන්දු ඉෂ්ට කළා. හරි නරකයි. රෙජිස්ට්‍රාර් ළඟට යනවා කියලා අපිට කිව්වෙත් නැහැ. කිව්වනම් අපි දානවනේ පාටියක් නේද? ඒ හින්දා තමයි කිව්වේ නැත්තේ. මං කොහොමද මනුරංග අයිය කියලා කතා කරන්නේ? ඈ? ඔන්න අපි ඔස්ට්‍රේලියාවට ගියාට පස්සේ මේ ප්‍රශ්න විසඳලා. හැබැයි මගේ අම්මව එක්කන් ගියාට කමක් නැහැ. ආපහු එක්කන් එන්න. අනිවාර්යෙන්ම මම. දරුවෙකුට හරි පාර පෙන්නන්න අම්මා තාත්තා වෙන්න ඕනේ නැහැ. ස්වර්ණවාහිනිය ශ්‍රී ලාංකේය අභිමානියා.